ආයුර්වේද ඉතිහාසය ගැන කියන්න ගියොත් වසර 3000කට වඩා ඈත අතීතයක් ගැන ආයුර්වේදේ කතා කරන්න පුළුවන්. මේ ලංකාවේ හිටපු මහා රාවණ රජතුමා කුලසිටි ඉසුරයano ආදින් ගත්තාම ඒ ඉතිහාසයේ එතෙක් ඈතට දුවනවා. මේ ආයුර්වේදයේ තියෙන මූලික සිද්ධාන්තය තමයි වාපිත් සෙම් කියන තුන් දොස. ආයුර්වේදයේ මිනිසුන්ට දීලා තියෙන්නේ මේ ශාක පාවිච්චි කරලා Tamante හැදිච්ච ලිඩ රෝග සම්පූර්ණ නිවාරණය කරගැනීමේ අවස්ථාව. ඒකෙදී ශාකයක් ඖෂධයක් වශයෙන් ගන්න ක්‍රමයක් දීලා තියෙනවා. හැම ශාකයකම තියෙනවා රස ගුණ වීර්ය විපාක ශක්ති කියලා ඵල පහක්. මේ ඵල පහ පෘථුවියේ භ්‍රමණයත් එක්ක කලින් කලට වෙනස් වීම සිදු වෙනවා. ඒ බලපෑමත් එක්ක මේ ශාකයේ තියෙන ශක්තිය තැනින් තැනට ගමන් කරනවා. ඒ කියන්නේ ගහේ පංචාංගයේ පොළ, පොතු, මුල්, ගෙඩි ආදියට මේ ශක්තිය ගමන් කරනවා තැනින් තැන. එක එක ඍතුවෙන් ඍතුවට එක එක තැන තියෙනවා. මෙන්න මේ පස් ආකාරයට බෙදලා ගිය පංච බලය සම්බන්ධ කරලා නියම ක්‍රමානුකූලව සකස් කිරීම ඉතාමත් වැදගත්. දැන් මේ අනුව බලපුවාම ආයුර්වේදය කියන්නේ විශාල පුළුල් දැනුම් සම්භාරයකින් පිරිච්ච ශාස්ත්‍රයක්. ඒ දැනුම පාරම්පරික වෛද්‍යවරු විසින් සකස් කරගෙන මිනිසාට දීලා තියෙන මාහැඟි දායාදයක් කියන්නේ.